නික්මයාමෙන් පසු එතරවීම වැඩසටහනට ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවාම් අද අපි ජොෂවාගේ මේ පොතේ තුංවෙනි කොටසටයි අවතීර්ණ වන්නේ විසි දෙවැනි පරිච්ෂේදය සිට විසිහතරවෙනි පරිච්ෂේදය දක්පා වූ ඒ කොටසට එහිදී ජොෂුවාගේ අවසාන් කාලය ගැන අපිට සඳාන් කරනු ලබනවාම් ෙන් විසි දෙවෙනි පරික්්ෂේදය ලොකු කළබලයක් ඇතිකරපු සිද්ධයක් ගැන අපට පැහැදිලි කරද දෙ නුලාබනවා. ජෝර්ධන් ගංගාසල ස්ථාපිත කරනු ලැබු පූජාස්සනයක් ගැනයි සඳාන් වන්නේ. ඒද අපි දකිනමා විසිදවෙනි පරික්ෂේදය ජෝෂ්වා රூබන්වරුද ගාත්වරුන්ද මනස්සගේ අර්ධගෝත්‍රයේද කැඳවා. ට මෙසේ කීවේයම් සමිධානන් වහන්සේගේ සේවක වෝ මෝසස් ඔබ හැමට අනකළ සියල්ල ඔබ පිළිපැද්දහූය. මා ඔබට අනකළ සියල්ලට ඔබ කකරුුවූහ වුහුිය ඔබ අදදවසදක්වා මෙ පමණ දීර්ඝ කාලයක් තුළ ඔබේ සහෝදරයන් අත්නෑර සිට ඔබේ දෙව සමිධානන් වහන්සේගේ ආකඥාවේ භාරය රක්ෂා කළහුයම්. දැන් ඔබේ දෙවි සමවිධානන් වහන්සේ ඔබේ සහෝදරයන්ට බදාල ප්‍රකාරයට විවේක සුවයදී ඇත. දැන් ඉතින් ඔබ හැරි සමිධාණන් වහන්සගේ මෙහෙකරු වූ මෝසස් විසින්, ජෝර්ධානෙන් එගොඩ ඔබට දෙනලාද උරුමදේශයහි ඔබේ නිවාසවලට යන්න. සමිධානන් වහන්සගේ මේකරුවූ මෝසස් ඔබට අනකළ අනපනත්හා ව්‍යවස්ථාව මැනවිෙන් පවත්වන්නටද. බේ දෙවි සමධනන් වහන්සේට ಪේමකොට உන්වාන්සගේ සියලු මාார்ර්ගවල ගමන් කරන්නටද உන්වාන්සගේ ආඥා පවත්වන්නටද உන්වහන්සේට ඇළුම්ம்ப සිට බේ முළු හරදේந்த ඔබේ முළු ආත්මේந்த உන්වහන්සේට වැதுම් පිදුුම් කරන්නටද වගබලාගන්න. මෙසේ කියಯ ජොಶවා ඔුන්ට ආශිර්ಭාද කොට ඔවුන්ට යන්නට අවසරදුන්නේය, බොහෝද තමාන්ගේ නිවසබලට ගියෝය. අපි දන්නවා මෙම නික්මයාමෙන් පසු ජෝර්ධාන්ගඟෙන් එතරවීමේ එම ගමනේදී. විශේෂයෙන් රූබන්වරු ගාත්වරු මනස්සගේ අර්ධගෝත්‍රයට අයිතියායට වැදගත් කාර්යභාරයක් හිම වුණා. ඒ අය ඊශ්‍රායිල් ජනතාවගේ ඉදිරියෙන් ගමන් කරගනිමෙන්, ඒ අය වෙනුවන්න සටාන් කරන සන්නද්ද වූ සන්නහයක් හැටියට කටයුතු කිරීම ඔවුන්ට පැවරී තිබුණා. ඔවුන්ගේ සහෝදරයන්ට කරන උපකාරයක් හැටියට ඒදේ කරන්නට කියා මෝසස් ඒයායට මෝසස්තුමන් අනකරතිබුණා. ඒසිියල්ල ඉෂ්ඨ සිද්ධකරපු ඒ ජනතාවට, වයෝබෘර්ධ වූ වයස්ගත වූ ජොෂ්වා කියා සිටිනවා දැන් දෙවියන් වහන්සේ අපට සමාධානය ලබාදී තිබෙනවා. එමනිසා ඔබ ඔබගේ ඒ ප්‍රදේශයට යන්න මෝස සඔබට ලබාදුන් ඒ ප්‍රදේශයට යන්න ඒත් මෝසස්ගේ අනපනත් ්‍යවස්ථාවලට අනුවජීවත් වන්න. දෙවන්වන්සේට ඇලුම්ව ජීවත්වන්න. උන්වන්සේට පමණක් වැඳුම් පිදුම් කරන්න කියා. අන කරමින් ඕු නාශිර්වාද කරමින් පිටත් කර යවනු ලබනවාම්. හත්වෙන වගාන්තිය. මනස්සගේ ගෝත්‍රයෙන් අර්දයකට මෝසස් භාෂාන්හි ප්‍රදේශයක්දී තිබුණේය. අනික් කර්දයට ඔවුන්ගේ සහෝදරය නතරේහි බස්නාහිරේ ජෝර්ධාන්ගගෙන් මෙ ගෝඩ ප්‍රදේශයක්, ජවා දුන්නේය තවද ජොෂවා ඔුන්ගේ නිවාසවලට ඕන්න යවන කල ඔවුන්ට ආශිර්වාද කරමින් ඔබ බොහෝ ධනයද සිවපාවුන් ඉතා මහා ගණනක්ද රිදිද රන්ද ලෝකඩද යකඩද බෝ වස්ත්‍රද ඇතිබ ඔබේ නිවාසවලට ගොස් ඔබේ සතුරන්ගෙන් ගත් කොල්ලය ඔබේ සහෝදරයන් සමග බෙදාගන්නයි ඔවුන්ට කීබේයාම්. එවිට රூබන් ගෝත්‍රයේ සනගද, ගාත් ගෝත්‍රයේ සනගද මනස්සගේ අර්ධගෝත්‍රයේ සනගද සමධාණන්වාන්සේ මෝසස් ලවා අනකළ ලෙස තමාන් ලබාගෙන සිටි තමාන්ගගේ ஊරුම දේශය වන ගිලියත් දේශයට යන පිණස කානාන් දේශයේ තිබෙන ශීලෝහි සිට ஈස්ට್රයිල් සෙනග කෙරෙන් වෙන්වී පිටත්වගියෝය. එතවට ජෝර්ධන්ගගෙන්ඒගොඩ තමයි, මේ රබන්වරු ගාත්වරුසා මනස්සගේ අර්ධගෝත්‍ර වැසියන් ජීවත් වුණේ. අනිත් හැම කෙනෙක්ම ජෝර්ධන්ගගෙන් එතරවී ඒ දේශයතුළ ජීවත්වමින් තමයි සිටි. එමනිසා මෙතන සුළු වෙන්වීම කපිදාකි නවා. මේ ගෝත්‍රයන්තුන සෙසු ගෝත්‍රයන්ගෙන් ව ජෝර්ධාන්ගංගෙන් ඒගොඩට ගමන් කරනවාම්. ගනන්දේශයේ තිබෙන ජෝර්ධන්ගග අසබඩ පලාතට ඕවන් පැමිණී විට රூබන් ගෝත්‍රයේ සෙනගද ගාත්ගෝත්‍රයේ සෙනගද මනස්සගේ අර්ධගෝත්‍රයේ සෙනගද මනා පෙනුමක් ඇති විශාල පූජාසනයක් ගොඩනැගුවහූය. දැන් අපි දන්නවා සම්මුක මණ්ඩපය ගිල්ගාල්හි ස්ථාපිත කරන ලැබැතිබුණේ. එහෙත් මේ ගෝත්‍රයන්තුන ජෝර්ධන්ගෙන් ඒගොට ගෝස්. ඕවුන් අතර මේ මහා විශාල ලස්සන පෙනුමක් ඇති පූජාසනයක් ගොඩනගනවාම්. එවිට රෝබන් ගෝත්‍රයේ සෙනගද ගාත්ගෝත්‍රයේ සෙනගද මනස්සගේ අර්ධගෝත්‍රයේ සෙනගද කානාන් දේශය ඉදිරිපිට ඊශ්‍රායිල් සෙනග වාසය කළ පැත්තෙහි ජෝර්ධන් ගඟ අසබඩ පලාාතේ පූජාසනයක් ගොඩනගා තිබේයයි ඊශරායිල් සෙනගට ආරංචිවිය. එතවට සම්මුක ම්ඩපයක් තිබේද්දී. මේ පූජාසනය මේ ගෝත්‍රයන්තුන වෙන්ව සාදාගනු ලැබත් සිටිනවයි කියන එක සවන්ගත වෙනවා ඊශ්‍රායිල්හි සෙසු ගෝත්‍රයන් වලට. ඊශ්්‍රායිල් සෙනග ඒබ වැසූ කල ඔවුන්ට බිරුද්ධව යුද්ධයට යන පිණිස මුළු ඊශ්‍රායිල් ජනතාව ශීලෝහි රැස්වුනෝය. ್ರಾಯಲ್ ನಯಾ ಗಿಲಿಯತ್ ದೇಶ Aಸಿಟಿ ರೂಬನ್ ಗೋತ್ರೆ ಸನಗ ಗಾದ್ ಗೋತ್ರೆ ಸನಗದ ಮනಸ್ಸಗೆ ಅರ್ದ ಗೋತ್ರೆ ಸನಗದವತಎಲಯಾಸಾರ್ಗೆ ಪೋತ್ಪನೆಹಾಸ್ದ. ඕ್ಸಮಗಸಯಲು ಈ್ರಾಯಲ್ ಗೋತ್ರವಳින් ಕೇಕ ಗೋತ್ರೆ අಧಿಪತಿಬಸಿಟಿ ಅಧಿಪತನ ದಸದನෙಕುದ ಯವವෝಯ. ஓಹು එකಕಿನೆಕಾ ಈ್ರಾಯಲ್ ಗೋತ್ರಾತರೆಹಿ ತಮತಮನಗ, පෙළපත්වලට ප්‍රධානයන් ව සිටියෝය ු අුත් ගිලියත් දේශයහි රूබන්ගේ ගෝත්‍රේ සෙනගටද ගාත් ගෝත්‍රය සෙනගටද මනස්සගේ අර්ධ ගෝත්‍රය සෙනගටතසේ එකමදේශය තුළ පූජාසනයන් දෙකපතිබෙන්න්නට බැහැ. සම්මුක මඩපය ಶිලෝහි ස්ථාපිත කර ලැබು තිබුණ දැන්ේ ගෝත්‍රයන් තුන තවත් පූජාසනයක් ඒ ස්ථාපිත කරනවා. ඒ නදහස් කරන්නේ ඒ අය තවත් දෙවිකෙනෙකුට වන්දනාමාන කිරීමයි. ඒ නිස්සායි මේ ඊෂශ්‍රායිල්වරු තමන් සමඟ වැඩම කරමින් තමන්ට පිහිට වූ දෙවියන් වහන්සේට විරුද්ධව මේ ගෝත්‍රයන්තුන තවත් පූජාසනයක් සාධාතිබෙන බව තේරු මරගෙනයි ඒ අයට විරුද්ධව සටාන් කරන්නට ඉදිරිපත්වමින් මෙසේකී සිටිනවා දසේවෙනි භගන්තිය සමිධාණන් වහන්සේගේ මුළු සනග මෙසේ කියති. ඔබ අද දවස්සේ සමිධාණන් වහන්සට විරුද්ධව කැරලි ගසමින් පූජාසනයක් ගොඩනගා ගැනීමෙන් අද ඔබ සමිධාණන් වහන්සේ වෙතින් වෙන්වී ගොස්. ඊශ්්‍රායිල්වරුන්ගේ දෙවියන්වාන්සට විරුද්ධව කළේ මේ අපරාධිය කුමක්ද. ඇයි මේදේ කරේ. ඊශ්‍රායිල්වරුන්ගේ දෙවියන්වාන්සට විරුද්ධවයි. ඔබ කටයුතු කළේ මේ පූජාසනය ගොඩනගමින්. පෙෝර්හිදී කරන ලද අපරාදේ මතක නැද්ද. සමිධානන් වහන්සේගේ සනගපිටට වසංගතයක් පැමිණි හැටි සිහිකරන්න. තොර ගණන් පොතේ විසි පස්වවෙනි පරිච්ෂයදයේ පළමුවෙනි වගන්තය සිට නමවැනි වගන්තය දක්වා පාටය ඔබට කියවගන්නට පුළුවනි එහිදී. ඒ පෙෝරහිී, ඒ ජනතාව කරපු කරපෝඒ අපරාදේ නිසා. ඒ අයට පැමිණේ වසංගතය පිළිබන්ඳ ඒ කතාව සඳාන් වනවා. ඒ අපරාදේ අප තවමත් නිදස් වී නැත. එහෙත් ඔබ අද සමධානන්වාන්සේ වෙතින් ආක්වයන්නහූද. මෙසේ ඔබාද සමධනන්වාන්සට විරුද්ධව කරලිගසනහෙන්. හෙට උන්වන්සේ මුළු ඊශ්ායිල් සෙනග කෙරෙහි උදහස් වනු ඇත. අපි දන්නවා ආකාන්ගේ ඒ වරද නිසා මුළු ඊශ්්‍රායලයම ආයි නගර අත්පත් කරගන්නට බැරිව පරාජයට පත් වුණා. එය අපේ මතකේ තිබෙනවා. ඒවාගේම පෙෝර්කී සිද්ධ වූ එකේදවාචකේ නිසා සියලුම ජනතාවන් ඒ වසංගතයට ගොදුර වුණා. දැන් ඔබ කරන්නටත් තියන්නේ ඒ දේමද. මුළු ශ්‍රායිල් ජනතාවට විරුද්ධව දේව උදහාස පැමිණෙන්නට ඔබ ඉඩ සලසනවාද කියා සාසිටිනවාම්. ඔබේ උරුමදේශය අපාවිත්‍රනම් සමිධානන් වහන්සගේ මණ්ඩපය පීටාතිබෙන උන්වන්සගේ උරුමදේශයට එතරවී අවුත් අපාතරේ ප්‍රදේශයක් ලබා ගන්න. ඔබ ඉන්න තැන දෙවියන්වන්සේ ඔබට අත්පත්කරපුදුන් ඒ පොරන්දු දේශය නොවෙයික කියෙ ඔබට හිතෙනවා නම්. අපාතරට පැමිණෙන් පැමිණ ජීවත්වන්න කියා ඒ අය කියා සිටිනවාම්. අපේ දෙවි සමිධානන් වහන්සේගේ පූජාසනය හැර ඔබට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් සමිධාණන් වහන්සේටත් අපටත් විරුද්ධව කැරලි නොගසාන්න. ශේරාගේ පුත් ආකාන් කැපවූදය සම්බන්ධ අපරාධය කළ නිසා මුළු ඊශ්‍රරයිල් සෙනගපිටට උදහස පැමිණියේ නැද්ද. ඒ මිනිසාගේ අපරාදය නිසා විනාශයට පත්වුණේ ඔහු පමණක් නොවෙයි. ඕහුගේ මුළු පෙළපතම මුළු දේශයම ඒ දේට ගොදුරුවුණා ජොෂවාහත්වෙනි පරික්්ෂේදය අපියයේ සඳාන් කලාබ. ගෝත්‍ර සනගද ගාත් ගෝත්‍රයේ සෙනගද මනස්සගේ අර්ථගෝත්‍රයේ සනගද ඊශ්‍රායල්වරුන්ගේ පೌුල්වල පිය පෙළ පාත් ප්‍රධානින්ට මෙසේ පිළිතුරු දුන්නෝයා දේවාතිදේව සමධානන් වහන්ස දේවාතිදේව සමධානන් වහන්ස උන්වහන්සේ ම දන්නා සේක ඊශ්්‍රායල් ජනයාද දැනගත යුතුය මේ ගෝත්‍රයන් තුන ඒයායට පිළිතුර දෙනමා අපි කැල්ලි ගසා සමිධාණන්වන්සට විරුද්ධව ද්‍රෝහිකම් කළෙමුනම් අද අප ඉතිරි නොකළමෑනවා. අප උන්වහන්සෙට අකීකරුුවී දබනයාග පූජාහෝ, ධාන්‍ය පූජාහෝ සහභාගිකමේ පූජාහෝ ඔප්පු කරන පිණස ඒ පූජාසනය තැනවානම් සමිධාණන් වහන්සේම අපට දඬුවම් කරන සේක්වා. අපි වැඳම්පිදු මේ පූජාසනය තුළ කර තිබුණ නම් උන්වහන්සගේ දඩුවම අප පිට පැමිණේවා. අප එසේ කළේ බියනි. අපි මේ පූජාසනය ගොඩනැගුවේ වෙන දෙවිකෙනෙකුට වන්දනාමාන කරන්නටවත් දෙවියන්වහන්සට ද්‍රෝහිකමක් කරන්නටවත් නොවෙයි. අපි ඒය සෑදුවේ බියෙන්. අපි බියපත් වූ නිසා. මොනවාදේ ඒ බය. එනම්, මතුකාලයකදී. ඔබේ දරුපරපුර අපේ දරු පරපුරට කතා කොට. ඊස්ට්‍රායිල්වරුන්ගේ දෙබි සමිධාණන් වහන්සේට ඔබේ ඇති සම්බන්ධකමක් කිමෙක්ද කියාත්. රූබන් දරුවනි ගාත් දරුවෙන ඔබත් අපත් අතරේ සමිධාණන් වන්සේ ජෝර්ධාන් ගඟ සීමමා කොට තබාත් තිබෙන්නේ නිසා. සමිධාණන්වාන්සේ සමඟ ඔබට කිසි සම්බන්ධකමක් නැතැයි කියාත්. උන්වන්සට නමස්කාර කිරීමේ නොබේ දරුපරපුර අපේ දරුපරපුර බලක්පනු ඇතැයි කියන බියනී ඒනම් ඒ අයගේ බියමොනවාද අපි සිටින්නේ ජෝර්ධාන්ගගෙන් එතර. ජෝර්ධන්ගගෙන්ඒගොඩ සිටින්නේ. එතකොට පසුකාලයක අපි නැතිකාලයක ඔබේ දරුවෝ අපේ දරුවන්ට කිව්වොත්. ඔබ සිටින්නේ ජෝර්ධාන්ගගෙන්ඒ ගොඩද. බ පොරොන්දුදේශයට අයිති නෑ ඔබ දෙවියන්වන්සේට වන්දනාමාන කරන්නට එපයි කියලා කිව්වොත්ි අපිට සිද්ධ වන්නේ මොනවාද. ඒ නිසා ඒ බයනිසායි අපි මේදේ කළේ කියලා කියනවාම්. එබැවින් අපට පූජාසනයක් ගොඩ නැගීමට අපි සූදානම් බෙමුුයි අප කියා ගත්තේ දබනයාගවත් පූජායාගවත් යාග පඩුරුවා ොප්පු කිරීමට නොවෙයි. අපේ දවනයාග පූජාවලිනුත් අපේ යාග පඬුරුුවලිනුත් සහභාගිකමේ පූජාවලිනුත්, සමිධාණන්වහන්සේට වැනම්පිදුුම් උන්වන්සිඉදිරුියයේ ඉටුකිරීම යුතු බවට අපසා ඔබද අපට පසු අපේ දරු පරපුරද අතරේ ඒ සාක්ෂයක් වන පිනිසත්. සමිධානන් වහන්සේ සමග. ඔබට සම්බන්ධයක් නැතැයි මතුකාලේ ඔබේ දරුපරපුර විසි න අපේ දරපරපරටවත් කියනු නොලබන පිනිසාත්්‍යය. ඒනම් මේදේ අපිෂ්ඨ සිද්ධ කළේ. යාග පූජාව උපුකරන්නට නොබෙයි. ඔබ අපේ දරුවන් අයපතක් නොකරන ලෙස මෙය සංකේතයක් හැටියටයි අපි ගොඩනැගවේ කියා කියාසිසිි නවාම්. ඔවුන් අපටවත් අපේ දරු පරපුරටවත් මතු කාලයේ එසේ කීවොත් දවනයාග පූජා හෝ යාග පණඩුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමගහා ඔබ සමග සාක්ෂයක් වන පිණිස අපේ පියවරුන් තැනු සමිධානන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුුවේමුූම්. එමනිසා මේ පූජාසනය අප අතර තිබෙනේ සම්බන්ධතාවේ සංකේතයක් නිසයි අපි මේ ගොඩනැගවේ කියා ඒ රූබන්වරු ගාත්වරු මනස්සගේ ඒ ගෝත්‍රයන්වලට අයිති අය කියා සිටි නවාම්. අපේ දෙවි සමිධානන්වහන්සගේ මණඩපය ඉදිරිියෙහි තිබෙන උන්වහන්සගේ පූජාසනය හැර දවනයාග පූජා ෝ ධාන්‍ය පූජා හෝ යාග ප්ුරුහෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැගීමෙන් සමිධාණන්වාන්සට විරුද්ධව කැරලි ගසා අද උන්වන්සේ වෙතින් අහක්වයාම කිසිසේත් අපේ අදසනොවීය. අපි කවදාවත් ඊශ්‍රයිල්වරුන්ගේ දෙවියන් වහන්සේව අත්හැර යන්නට අදහස් කළේ නෑ. මෙය සලකුණක් පමණයි කියන එක පෙන්නුම් කර දෙනවා. එවිට රूබන් ගෝත್්‍රේ සෙනගද ගාත් ගෝත್්‍රයේ සෙනගද මනස්සගේ ගෝත್්‍රයේ සෙනගද විසින් කියනලද වචන පූජක වූ පිනහාස්ද ඔහු සමගසිට ඊශ್ರයිල් ගෝತ್්‍රබල පෙළපාත් ප්‍රධානින්ද ඇසු කල ඔහු ඊට බොහු සේසාතටු වූහා ඒ අය වරදවාතේරු මරගෙන තිබුණේ. මේ මනා අලංකාර විශාල පූජාසනය. වෙනත් දෙවිකෙනෙකුට සාධපු එකක් කියලා ඒ අය හිතුවේ. ඒ අය හිතුවේ, ඊස්ශ්‍රායිල් හි දෙවි සමිධාණන්වන්සේට ද්‍රෝහිකමක් හැටියට මේ දේෂ්ඨ සිද්ධ කරනවායි කියා. ඒහෙත් මේ වදන්න ඇසූවිට ඒ අය සතුටට පත්වනවාම්. පූජක එලයා සාර්ග පොත් පෙනේ හාස්, රූබන්වරුන්ටත් ගාත්වරුන්ටත් මනෙස්සේවරුන්ටත් කතාකොට, බ හැබ සමිධාණන් වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම් නොකළ නිසා සමිධානන් වහන්සේ අප සමග වැඩවසන බව අපි අද දැනගතිමුූම්. එන මේ අය කියනවා අපි සතුටුයි. අපි විශ්වාස කරන දෙවියන්වහන්සේ ඒම දෙවියන් වහන්සේ, උන්වහන්සේ අපත් සමග කියාපි දැනගතිමුයි කියා කියනවා. මෙසේ ඔබේ ඊශ්්‍රායිල් සෙනග, සවිධාණන්වාාන්සගේ අතින් බේරාගත්තහූ යයිකි වේ ඒ අයිගේ සතුට ඒයයි ඔබ එක්කම ඊශ්‍රායිල්වරුන්ගේ දෙවියන්වාාන්සේට වැඳුම්පිදුම් කරන නිසා. උන්වන්සේට ද්‍රෝයිකමක් නොකරපු නිසා ඔබ අදදිනේදී මුළු ඊශ්රායිල් දේශයම බේරාගත්තහූ යයි කියා කියා සිටිනවාම්. එවිට පූජක එලයාසාර්ගේ පොත් පෙනේ හාස්ද. අධිපතිහುද රೂබನබරුන් හා ගාත්වරුන් කෙරෙන් ගිලියත් දේශය සිට කානාන් දේශයහි ඊස්್ರයිල් සෙනගවෙත හැරියාවූත්. ඔවුන්ට ඒ පුවත සැලකලෝය. ඒ පුවත ගැන ඊශ್ರායිල්වර සතුට වූහ. එබැවින් රೂබන්වරුද ගාත්වරුන්ද වාසය කළ දේශය විනාශ කරන පිණිසෝන්ට විරුද්ධව යුද්ධයට යාම ගැන ඊශ್ರායිල් සෙනග තවත් කතා නොකොට, වියන්වාන්සසිට ප්‍රශංසා කළෝය. ඒ අය අපත් සමගයි අපගේ දෙවියන්වාන්ස සමඟයි කියන ඒ සතුට නිසා දෙවන්වාන්සේට ප්‍රශංසා කරනවාාම්. රூබන්වරුද ගාත්වරු ද සමිධාණන් වහන්සේ. දෙවියන්වාන්සේ භාවට ඒ ආපාතර සාක්ෂයක් වන්නේය කියා ඒ පූජාසනයට ඒද හෙවත් සාක්ෂය යනනාමය තැබූහ. ඒ පූජාසනය තමන්, ඊශායල් ජනතාවට අයිති. තමන් ඊශායල්ගී දෙවි සමිධානන්ට වැනුම්පිඳුම් කරන ජනතාව කියන එකට සාක්ෂයක් හැටියට එම පූජාසනය තිබෙන බව පැහැදිලි කර දෙනු ලබනවාම්. මා ප්‍රේමුවන්ත සහෝදර සහෝදරියන නික්මයාමෙන් පසු පොරොන්දු දේශයට ජෝර්ධාන් ගංගෙන් එතර වූ ඒ ජනතාව, ඊශ්‍රායිල් හි දෙවි සමිධානන් වහන්සේට පක්ෂපාතිීව ජීවත්වමින් ජයග්‍රාණය අත්දකිනවාම්. නැවතබාරයක් නික්මයාමෙන් පසුවේතරවීම වැඩසටානක ඔබ හමුුවනතුරු ඔබ සියලු දෙනාටම ජෙසුපිහිටයි.